උඩයට පොඩ්ඩක් ලයින් එක මේ මේ වුණා. දැන් නා මේ දෙන්නම බැලුවා මේක දිහා. බලාක බලාගත්තා. උදව් කරන්න කාටවත් බෑ මේ මේ දැන් මේකේ වචනයක් එහෙම පැන්නොත් වෙන කරන ටක් ගාලා උදව් කරනවානේ. මේකෙදි කිසිවෙක් උදව් කරන්නේ නෑ. පැටලුණා කියන එක ඒක බැලුවා මේක දිහා බෑනේ ඒ වැඩක් නැනේ මේ බලන්න කොයි තරම් අපූර්වට හිඳි අපූර්ව මං කියන්නේ මොකක් හරි වැරදීමක් වුණා උපතේදී වෙනසක් වුණා මොකක් හරි වුණා ඔව් ඇත්තටම මගේ ඇත්තටම මම මේ මෙහි කැලණි විශ්වවිද්‍යාලයේ හින්දි භාෂා විශේෂවේදී උපාධියක් හැදෑරුවට පස්සේ මම ශාස්ත්‍රපති උපාධිය හදාරන්න ඉන්දියාවේ වරණස හින්දු විශ්වවිද්‍යාලයට ගියා අවුරුදු දෙකකේ උපාධිය සම්පූර්ණ කරා ඒකෙදි මේ ඒගොල්ලන් නිතරම කිව්වේ මේ සුරංජි ඇත්තටම ඔයා මේ අපට අයිති කෙනෙක් වැරදිලා ලංකාව ඉපදෙලා කියලා හැමදාම උත්සවයක් තියෙනවා නම් මට කියලා හින්දි ගීත තුන හතරක් කියවනවා අම්මයි ඒක අනිවාර්යයි ඊට පස්සේ හින්දි අධ්‍යනංශයේ කිසිම දවසක සජීවීව විශ්වවිද්‍යාල කුල ගීත ඒකේ කුල ගීත කියන්නේ මේ විශ්වවිද්‍යාල ගීතය කියලා තිබුණ නැහැ මම සීඩි එකක් පරණ අහලා ඉවල පරණ තටිගත කරපු එකක් කරලා මම ප්‍රැක්ටිස් කළා කිව්වහම ඒගොල්ලෝ හරි කැමති වුණා ඊට පස්සේ එක වතාවක් නරේන්ද්‍ර මෝදි මහත්මයා එහෙ තියෙන වසරකට වතාවක් මල් ප්‍රදර්ශනයක් ඒක විවෘත කරන්න එන්න හිටියේ නරේන්ද්‍ර මෝදි මහත්මයා ඉතින් දැන් මම චූටි දරුවෙක් දාලා තමයි මම දැන් ඉන්දියාවේ මාස්ටර් එක කරන්න ගිහිල්ලා මම අවුරුදු 3මාරයි මගේ දුවට මම ලොකු බබාට ඉස්සෙල්ලාම යනකොට දැන් මම බලාගෙන ඉන්නවා සෙමෙස්ටර් එක ඉවරලා මාස 3මාරක් වගේ සෙමෙස්ටර් එක යනවා නිවාඩු හම්බෙන්නේ කොහෙද බලන්න ටිකට් දාලා ටක් ගාලා එන්න මාස 4න් 4ට ලංකාවට ආව 4 පාරක් ඉතින් මේ ඒ එන වෙලාවෙදි දැන් අංසාධිපතිතුමා කියනවා යන්න එපා සුරංජි යන්න නම් එපා ඔයා ලව් අපට අරක කියන්න ඕනේ අපට පෙන්නන්න ඕනේ ශ්‍රී ලංකාවේ කෙනෙක් අපේ දේ එයාගේ කරගෙන කරන හැටි කියලා ඉතින් එනවාට මේ මට ඒ අවස්ථාවත් වටිනවා තමයි එනකට මගේ දරුවා මට ඊට වඩා වටිනවනේ මම කන්නේ සර් මට සමාවෙන්න මට යන්න ඕනි කියලා ඉතින් ඒ වගේ මිස් කරවම් ඉතින් ඉන්දියාවෙන් ඉඳලා ආපු ඔය විශාරද පාට් 2 එකේදී මල්ලි එක්සෑම්ිනේ හිටියේ ඉන්දියන් සායනේ බලන්නේ එතකොටත් කිව්වා මිස්ටර් මහලි කියලා එක්කෙනෙක්ගේදී ඒ මගේ සිංගින් දැකලා මට කිව්වා මේ ඔයා මෙහෙටයි දෙක්කෙන්නේ නැහැ ඔයා අපට අදිත් එක්කෙනෙක් ඔයා එහෙ එනවද මේ ස්කෝල් එකක් ස්කෝලර්ෂිප් එකක් හදලා දෙන්න කියලා ඉතින් මම අයියත් පුදුමත් ඒ සමහරක් වෙලාවට සංගීත විශාරද උපාධියේ සංගීත ගාන්ධර්ව ප්‍රාරම්භ මැදින් අවසාන ওই මල්ලි කියන විභාග නම් ගොඩක් ඉතින් කරලා තියෙනවා සංගීත විෂයෙන්වත් ඉන්දි භාෂාවෙන් ශාස්ත්‍රපති උපාධිය හදා දැනට මම පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ වැඩ කරනවා තාවකාලික කථිකාචාර්ය කෙනෙක් හැටියට නමුත් ඉතින් අර කතා කරපු කතාවේ කෙලවරට මමත් එනවා රටේ මිනිස්සුන්ට මොනා භාග්‍යද දන්නේ පාසලක ගුරුවරියක් හැටියට සේවය කරන වසර 10-15ක් ඉවරයි දැන් මේ වසර 15 පුරාවට මේ සංගීතයවත් හින්දිවත් උගන්වලා නැහැ මම උගන්වලා තියෙන්නේ සංගීත විශාරද හින්දි ශාස්ත්‍රපති එනවාට සිංහලයි විද්‍යාවයි සෞඛ්‍යයි වගේ විෂයන් තමයි ඉගන්වන්නේ දැනට මම පුස්තකාලයක් බාරව ඉන්නවා බොහොම හොඳයි දෙයියෝ දීපු තැග්ගක් මගේ කටහඬ බේරගන්න මට රිලැක්ස් එකේ වැඩ කරගෙන ඉන්න පුළුවන් තරම් බාර දීලා තියෙනවා මම කියන්නේ සන්තෝෂ වෙනවා මොකද ලැබෙන්න තිබෙන විදිය වෙන්නේ නැති මේක දැන් ගොඩක් අය අහන්නේ ඇයි ඔයා ඔතන ඉන්න ඕන කෙනෙක් නෙමෙයි ඔයා ලොකු දැන් සමහර වෙලාවට මේ ශාලික මලිලා වුණත් ශාලික මලිලිට මම වසරක් පමණ මේ ජාතික නාලිකාවක මේ හින්දි නොලෙජ් ෆස්ට් කියලා මේ වැඩසටහනක් කරා මම දරුවන්ට හින්දි දැනුම මේ එන්ටර්ටේන්මන්ට් විත් මියුසික් හින්දි එකත් එක්ක ඒ කරද්දිත් ඒ ප්‍රෝග්‍රෑම් එක පුරහවට බලපුවයි කිව්වේ මේ ඇයි හරි අපරාධයක් වෙලා තියෙන්නේ මම ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ අවුරුදු 5ක් විතර වැඩ කරා බාහිර කථිකාචාර්ය කෙනෙක් විදිහට ඉතින් මේ මගේ වටිනාකම් මන් දන්නේ නැහැ ඉතින් මිනිස්සු කියන දේවල් මම කියන්නේ හඬක් හොඳ හඬක් තියෙනවා ඉතින් ඇයි එහෙම වෙලා තින්නේ කියන එක මම කියන්නේ හඬටම තැනක් ඕනේ නැහැ මේ ලැබිච්ච තැන ඇතිමට දැනුමට ඉතින් අපි බොහොම දුක් විඳලා මේ තැනට ආපු බෙදා ගන්න අවස්ථාවක් මමත් අයියේ දකුණු පළාතේ ඔයා වගේ ඔව් මම කතා කරනවා ඔව් අම්බලන්ගොඩ මගේ උපංගම කතා කරනකොටම දැනගත්තා අම්බලන්ගොඩ මෙයි කතා කරනකොට මෙයි කතා කරනකොට මම තක්කරෝතින් ඒ ගීත කීපයක් නිකන් ඔය වගේ අපි දන්න ගීතනේ දැන් ඔයක ඔයා කවුද කියලා නොදන්නා පිරිසක් ඉන්නවා ඒ ගීත රස විඳිනවා
ගායිකාව හිටින්. ඔව් ඔව්. ඔයගේ වොයිස් එක ටියුන් කරපු ඉන්ස්ට්‍රුමන්ට් එක. මොන මොන චිත්‍රපටි වලද? චිත්‍රපටි ගත්තොත් මුලින් පටන් ගත්තේ නිල්දී අහන. ඊට පස්සේ ස්වීට් ඇන්ජල්, දරුවනේ, ධෝනි, සිංහයා, නෝනි මගේ සුදු නෝනි. සිංහයා 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 දිටි. නෑ නෑ. සිංහයාගේ මේ පොඩි කඩුව. සිංහයාගේ තේමා ගීතේ මම ගායනා කරේ මේ චිත්‍රපටියේ. ඊට පස්සේ දරුවනේ චිත්‍රපටියේ සෙනෙහසේ සෙනෙහසේ අරුණ ඒ පායා සිනාසි අසනීපනි වරුසා පමාවේ හෝ වසන්තය ආවා කලල් දිහි උපන් නෙළුමේ සුවඳ අද දෙනුනා රුකාන්ත ගුණතිලක මහත්මියත් එක්ක ඒ ගීතය ගායනා කරේ. සෝෂල් මීඩියාවල තනුවකට සින්දු කියාගන්න බැරි මිනිස්සු හිට් කරද්දී මං කියන්නේ අක්කේ සෝෂල් මීඩියා ඔයාලා වගේ දක්ෂය පාවිච්චි කරන්න හේතුවයි දන්නවද? එතකොට අපිට ෆේස්බුක් එකේ YouTube එකේ පල්ලයට යද්දී අපිට හරි සනීපයි. දැන් අසනීපයිනේ යද්දී. මං කියන්නේ ඔයා සින්දුවක් කියලා සෙල්ෆි වීඩියෝ එකක් දැම්මට පවු නැහැ. ඒක අහලා මිනිස්සු සැනසෙනවා.